අයිබෝවන් බනරිප්සන් ශ්‍රී ලංකා 24/7 අපේ YouTube channel එකේ අද පාඩම IQ option indicators A to Z. අද පාඩම පටන් ගන්න කලින් ඕගලන්ට මතක් කරන්න කැමති අපේ පරණ වීඩියෝ බලලා නැත්නම් ඒව බලන්න ඕගලන්ගේ දැනුම වැඩි කරගන්න ඒ වගේම තමයි අපව subscribe කරන්න ඊළඟට පල්ලෙහා තියෙන bell සලකුණ click කරන්න එතකොට ඕගලන්ගේ අපේ අලුත් වීඩියෝස් ඕගලන්ට නිකුත් කරපු සැනින් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන් සහ ඔයගලගේ යාළුවන්ටත් කියන්න අපේ channel එක ගැන. මොකද අපි හැමදෙස්සම උත්සාහ කරන්නේ ඔයගලන්ට හොඳම දේ සරලව පැහැදිලිව කියලා දෙන්න. ඉතින් අද පාඩම පටන් ගමු IQ option indicators A to Z. හොඳයි. ඔයගොල්ලෝ technical indicators තියෙන තැනට ගියොත් එහෙම IQ option platform එකේ මෙන්න මේ වගේ box එකක් ඔයගලන්ට දකින්න පුළුවන්. විශේෂයෙන් මේ පාඩම කරන්න බලාපොරොත්තු වුනේ අපි 10000 ගණක් වීඩියෝස් දැකලා තියෙනවා IQ option සහ binary option forex ගැන අපේ YouTube channel වල සහ වෙනත් මාධ්‍යවල. නමුත් ඒගොල්ලෝ කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ මේ technical indicators වල පැහැදිලි කිරීමක් කරලා දෙන්න. හැමතිස්සෙම උත්සාහ කරලා තියෙන්නේ ඕගලන්ට බලලා තියෙන වීඩියෝස් වලත් ඕගලන්ට මතකද හැමතිස්සෙම ඒගොල්ලන්ගේ මොකක් හෝ strategy එක promote කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් IQ option පටන් ගන්න ඉන්න අයට මේ ඉන්ඩිකේටර්ස් කියන්නේ මොනවද කියලාවත් අවබෝධයක් නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන මූලික සරල පැහැදිලි කිරීමක් තමයි මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේකෙදි ඉතාම ගැඹුරු කරුණු ගැන කතා කරන්න කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොන හරි ඉන්ඩිකේටර් එකක් එක හැදෙන්නේ කොහොමද, ඒක කැල්කියුලේට් වෙන්නේ කොහොමද, සහ ඒ කැල්කියුලේෂන් ප්‍රොජෙක්ෂන් වෙන්නේ කොහොමද, මේ graph එක ඇතුළේ කියන එක ඒ වගේ දේවල් කතා කරන්නේ. මේ බලාපොරොත්තු ඇත්තම ඉන්ඩිකේටර් එක මොකද්ද, ඒකෙන් කරන්න පුළුවන් මොනවද කියන සරල කාරණා කීපයක් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එකින් එක ඉන්ඩිකේටර්ස් අරගෙන අපි බලමු මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි MA නැත්නම් moving average. මෙතනදී moving average කියන මෙන්න මෙහෙම පොඩි හැඳින්වීමක් ඒගොල්ලෝ කරලා තියෙනවා. moving average is a group of technical indicators that are commonly used to determine the current trend. කියන්නේ වර්තමාන ට්‍රෙන්ඩ් එක, එහෙම නැත්නම් වර්තමාන මාකට් එක යන දිශාව තීරණය කිරීම තමයි මේක භාවිතා කරන්නේ. the most popular averages are the simple moving average SMA, the weighted, the exponential EMA and the smooth simple moving average SSMA. Moving averages are used in other technical analysis indicators such as Bollinger Bands, Alligator, MACD and Ozone Oscillator. ඒ කියන්නේ වෙන ඒවත් එක්ක එකිනෙක භාවිතා කිරීම තමයි වඩා සාර්ථක කියලා කියන්නේ. අපි බලමු මෙතන දහලා තියෙනවා WMA 15 සහ EMA 7 කියන moving averages දෙක. ඒ කියන්නේ අපිට මේ moving averages වලින් හිතන්න පුළුවන් මේ මාකට් එක යන දිශාව. විශේෂයෙන් ඕගොල්ලෝ EMA 50 හෝ EMA 100 දාගත්තොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් මාකට් එක යන ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ට්‍රේඩ් කරද්දී EMA 100ක් වගේ එකක් දාගත්තොත් ඕගොල්ලන්ට මාකට් එක zoom කරන්න නැතුව බලන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක යන දිශාව මොකද්ද කියලා. අපි ගොඩාක් ගැඹුරට කතා කරන්න නැතුව සරල පැහැදිලි කිරීම කරගමු හැම ඉන්ඩිකේටර් එකක් ගැනම. දෙවෙනි එක තමයි Bollinger Bands. ඒකට Bollinger Bands ගැන ඒගොල්ලෝ මෙන්න මේ වගේ දෙයක් කියනවා. Bollinger Bands belong to category of trend indicators. මේකත් trend indicator එකක්. They reflect the dynamic range of price movement. ඒගොල්ලෝ මේ price movement එක වෙනස් වෙන හැටි තමයිලු පෙන්වන්නේ. With their help, many traders determine the relative position of the price within the selected time interval as well as identify possible market entry points and the level of correctional waves, correlational waves when the price rebounds from the indicator lines. තව මේ correlation එකක්. ඒ කියන්නේ එකිනෙක සම්බන්ධතාවයක් හඳුනා ගැනීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මාකට් එකේ entry points හඳුනා ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා Bollinger Bands ගත්තාම මෙන්න මේ විදිහට ඉරි තුනක් විදිහට තමයි එන්නේ. මේක upper Bollinger band එක, මේක lower Bollinger band එක සහ මේ middle Bollinger band එකක් තියෙනවා. එතකොට අපි සලකන්නේ සාමාන්‍යයෙන් Bollinger band එක ගිහිල්ලා ඉහළ Bollinger band එක වැදුනොත් මේක reverse වෙලා පල්ලෙහාට එනවා. පහළ Bollinger band එක වැදුනොත් මේක
වැදිලා ඉහළට යනවා කියලා තමයි සලකන්නේ. ඒ වගේම තමයි කොයි වෙලාවක හරි බොලිංග බෑන්ඩයක් කපාගෙන ගියොත් එහෙම සම්පූර්ණ පිරිච්ච කැන්ඩල් එකකින් ඒක දිගටම බොලිංග බෑන්ඩ් එක කඩාගෙන යන විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් ඕක තමයි බොලිංග බෑන්ඩ් ගැන තියෙන සරල පැහැදිලි කිරීම. අපි යමු ඊළඟ එකට. ඊළඟ තමයි ඇලිගේටර්. ඇලිගේටර් ගැන ඒගොල්ලෝ මෙන්න මේ වගේ පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. ඇලිගේටර් ඉස් ඇන් ඉන්ඩිකේටර් ටු ඇසෙස් ඉන් ද මාගන් මූවමන්ට් ඩිරෙක්ෂන් ඇන්ඩ් ද ෆිල්ටරින් නෝට්‍රෙන් පීරියඩ්ස්. කියන්නේ සයිඩ් බෑන්ඩ් එක ෆිල්ටර් කරන්න තමයිලු මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉට්ස් මේන් පර්පස් ඊස් ටු ඩිස්ප්ලේ ද සිග්නල් ඔෆ් ද ඉමර්ජින් ට්‍රෙන්ඩ්. ඉමර්ජින් ට්‍රෙන්ඩ් ඒ කියන්නේ ඇති වෙන්න යන ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් පෙන්වන්න තමයිලු මේගොල්ලෝ හදන්නේ. ඉට් ඊස් වර්ත් නතින් that this indicator is applicable to almost all time intervals and therefore can be considered cross functional. ekena meka cross functional widiyata salakanawa e wage ma thamai hama time frame ekama meka bawitha karannath puluwan kiyana gen thamai me gollo kiyanne. etoda alligator indicator gollo da gattot ehema alligator kiyana ekata giyot ehema menna mehema kotas thunak thiyena. jaws, teeth and lips. ekena jaws kiyala kiyanne අපේ හණු, ටීත් කියන්නේ දත්, ලිප්ස් කියන්නේ තොල්. එතකොට මෙතන මේ රතු පාටකින් පෙන්වන්නේ ජෝස්, ඒ වගේම තැඹිලි පාටකින් පෙන්වන්නේ ටීත්, ඊළඟට කහ පාටකින් පෙන්වන්නේ ලිප්ස්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. එතකොට අපි සලකන්නේ එතකොට ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ ජෝස්නේ, ඊළඟ තමයි ටීත්, ඊළඟ තමයි ලිප්ස් තියෙනවා. ඊළඟ රතු, තැඹිලි, කහ විදිහට තමයි තියෙන්න ඕනේ. එතකොට රතු, තැඹිලි, කහ. ඒ කියන්නේ මේක මේ කට ඉහළට අරගෙන ඉන්නවා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ මවා ගන්නකො මෙතන කිඹුලේ කට අරන් ඉන්නවා වගේ. ඉස්සෙල්ලාම ජෝස්, ඊළඟට ටීත්, ඊළඟට ලිප්ස් නේ තියෙන්නේ. ඒතර කට උඩට අරගෙන ඉන්නවා නම් අපි සලකන්නේ මේක මාකට් එක ඉහළට යනවා කියලා. ඊළඟට කට පල්ලෙහාට අරගෙන ඉන්නවා නම් ඒක මාකට් එක පල්ලෙහාට යන විදිහට තමයි සලකන්නේ. ඒතර අපි ඊළඟට ගමු RSI, relative strength index. RSI is used to determine the strength of the current trend and is possible reversal points. එතකොට RSI පාවිච්චි කරන්නේ trend එක සහ reversal points identify කරන්න. RSI compares that the absolute asset price growth within a certain time period with the total price reduction within the same period. The result visualized as the curve on chart with a range of 0 to 100. එතකොට මේකේ මේ RSI එකේ 0 to 100 range එක තමයි මේ price movement එක ඒගොල්ලෝ පෙන්වන්නේ. එතකොට period එක overbought, oversold area කියලා තියෙනවා. ඒ කියන්නේ overbought area එකට ගියත් එහම මෙයා reverse වෙන්න බලනවා. ඒ වගේම oversold area එකට ගියත් එහම reverse වෙන්න බලනවා. දැන් මෙතන බලන්න කහ පාට කියලා කියන්නේ ඕවර්බෝඩ්. කියන්නේ ඕවර්බෝඩ් ඒරියා එකට ගියොත් එහම මාකට් එක මෙන්න මෙතන තියෙනක යායේ අනිත් පැත්තට එන්න බලනවා. මොකද මෙයා ඕවර්බෝඩ් ඒරියා එකේ තියෙන්නේ. එයාගේ රිවර්සල් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඕවර්සෝල්ඩ් ඒරියා එකට ගියාම මේ ඕවර්සෝල්ඩ් ලයින් එක පල්ලෙහාට පැනනාට පස්සේ මෙයා බලන්නේ මාය මාකට් එක රිවර්ස් වෙලා මාකට් එක ඉහළට යන්න. ඊළඟට අපි MACD බලමු. MACD O moving average convergence divergence shows convergence and divergence of the moving average. This indicator is visualized. Ratio to two exponential moving average is called to determine the direction and strength of the trend. එතකොට MACD වල strength එකයි direction එකයි. ඒ කියන්නේ ශක්තිමත් භාවයයි සහ දිශාවයි පෙන්වන්න තමයි පාවිච්චි කරන්නේ. The signal line in the indicator window is simple moving average of the indicator values. එතකොට MACD එකක් ගත්තාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. සරලව ගන්නවා නම් මෙන්න මෙහෙමයි. MACD එකේ ලයින් එකේ කලර්ස් දෙකක් තියෙනවා. එකක් රතු එක, එකක් නිල් එක. එතකොට අපි සාමාන්‍ය සලකන්නේ නිල් එක ඉහළින් යනවා නම් රතු එකට වඩා මාකට් එක ඉහළට යනවා කියලා. ඊළඟට රතු එක ඉහළින් යනවා, නිල් එක පහළින් යනවා කියලා සලකන්නේ මාකට් එක පල්ලෙහාට යනවා. එතකොට මේ දෙක අතර පරතරය වැඩි කියන්නේ මාකට් එක හොඳටම පල්ලෙහාට යනවා කියන එක. දැන් මේ හරිය බලන්න. මෙන්න මේ හරිය මාකට් එක සහ මේ හරිය මාකට් එක මේ දෙක අතර පරතරය වැඩි වෙනවා කියලා කියන්නේ හොඳ ඩවුන් මාකට් එකක් තියෙනවා.
තොර මේ හරියනම් අපිට ලොකුවට පේන්නේ නැහැ මෙතන ලොකු පරතරයක් නැහැ නමුත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් වෙලා තියෙනවා කියන එක තමයි ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට පැරබොලික් සා parabolic saw is based on the price chart and the displays as the series of small dots. In terms of purpose, it is very similar to moving averages. The only difference is that parabolic saw moves with the higher acceleration and change its position depending on the price. එතකොට මේක price එකත් එක්ක වෙනස් වෙන හැටි තමයි මේ පැරබොලික් සා වලින් අපිට ඐඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න පැරබොලික් සා කියලා කියන්නේ මේ ඩොට් පේලියක්නේ. එතකොට අප් ට්‍රෙන්ඩ් එක නම් මේ ඩොට් පේලිය යටින් එන්නේ. ඊළඟ ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් ඩොට් පේලිය උඩින් එන්නේ. ඒ කියන්නේ ඩොට් පේලිය මේ යටින් හැදෙන්න පටන් ගත්තා කියලා කියන්නේ මෙයා නිකන් යට ඉඳලා උඩට තල්ලු කරනවා වගේ. අන්න එහෙම හිතන්නකෝ. දැන් අපි මොකක් හරි දෙයක් උඩට උස්සන්න ඕන නම් මේ මොන හරි දෙයක් තියෙන දෙයක් උඩට උස්සන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? පල්ලෙහැන්නේ බලය යොදන්න ඕනේ. එතකොට පැරබොලික් සාය වගේ මොන හරි දෙයක් උස්සන්න නම් මාකට් එක උඩට උස්සන්න නම් මේ යටින් තමයි බලය දාන්නේ උඩට. ඒ වගේම තමයි අපි හිතන්නකෝ උඩ තියෙන දේ පල්ලෙහාට ප්‍රෙස් කරන්න ඕනේ පල්ලෙහාට තල්ලු කරන්න ඕනේ කියලා. එතකොට අපි බලය යොදන්න ඕනේ උඩින්නේ උඩින්නේ තල්ලු කරන්න ඕනේ. ඒ වගේ පැරබොලික් සාය එතකොට හැදෙන්නේ ඉහළේ. පැහැදිලිද? පැරබොලික් සා යටින් හැදෙනවා නම් ඩොට් පේලිය මාකට් එක ඉහළට යනවා උඩින් හැදෙනවා කියන්නේ පහළට එනවා කියන එක. ඊළඟට ස්ටොකාස්ටික් ඔසිලේටර්. එතකොට ස්ටොකාස්ටික් ඉන්ඩිකේටර්ස් ද කරන්ට් පොසිෂන් ඔෆ් ද ප්‍රයිස් ඉස් ප්‍රයිස් ඉන් රිලේෂන් ටු ද එක්ස්ට්‍රීමා විතින් ද සිලෙක්ටඩ් පීරියඩ් ඇන්ඩ් ඉස් එක්ස්ප්‍රෙස් ඇස් අ පර්සන්ටේජ් ෆ්‍රොම් 0 ටු 100. ඉට් ගිව්ස් සිග්නල්ස් ඔෆ් ඕවර්බර්ට් ඕ ඕවර්සෝල් conditions and helps identify at what points the market is ready for a reversal. Thoro stochastic oscillator එකේ තියෙනවා අර වගේම overbought oversold area. එතකොට ඒ කියන්නේ overbought oversold area එකට ගියහම මාකට් එක බලන්නේ අනිත් පැත්තට රිවර්ස් වෙන්න. දැන් බලන්න මෙන්න මෙතන මේක තියෙනවා overbought ඊළඟට රතු පාටින් තියෙනවා oversold. එතකොට මාකට් එක මේ ඕවර්සෝල්ඩ් ඒරියා එකට සහ ඕවර්බෝට් ඒරියා එකට ගියාට පස්සේ මාකට් එක බලන්නේ රිවර්ස් වෙන. බලන්න මෙන්න මෙතන. ඊළඟට බලන්න මෙන්න මෙතන. මාකට් එක බලන්නේ රිවර්ස් වෙන්න. එතකොට අපි මාකට් එක රිවර්සල් සිග්නල් එකක් ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන බලන්න. මෙන්න මේ හරියදී. මේ නිල් ලයින් එක ඉහළින් යනවා නම් මාකට් එක ඉහලින් තියෙන්නේ. ඒ වගේම තමයි මේ රතු ලයින් එක ඉහලින් යනවා නම් මාකට් එක පල්ලෙහාට තියෙන්නේ. මේ දෙක පරතරය වැඩි වෙනවා කියන්නේ මේකේ ස්ලෝප් එක වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ නිකන් පොඩි අදහසක් ගන්න. ඊළඟට අපි යනවා ඕසම් ඔසිලේටර්. ඕසම් ඔසිලේටර් කියන්නේ මොකක්ද? ඕසම් ඔසිලේටර් is a visualized ratio of two simple moving averages. ඒ කියන්නේ මේකේ moving averages වල විෂුවලයිස් වෙන එක ආකාරයක් තමයි මේ ඔසිලේටර් එක. ඕසම් ඔසිලේටර් එක. එතකොට ෆාස්ට් ඇන්ඩ් ස්ලෝ මූවිං ඇවරේජස් දෙකක වෙනස් වීම තමයි මෙයා පෙන්වන්නේ. ඉන් ද ෆෝම් ඔෆ් අ බාර් චාට්. ඒක පෙන්වන්නේ බාර් චාට් එකක් විදියට. ක්‍රොසින් ද බේස් ලයින් හියර් හෑස් ද සේම් ඉෆෙක්ට් ඇස් ක්‍රොසින් සිම්පල් මූවිං ඇවරේජ් ඔන් ද ප්‍රයිස් චාට්. දිස් ඉන්ඩිකේටර් ෂෝස් ද කම්ප්ලීෂන් ඇන්ඩ් ඩිවලප්මන්ට් of new trends. Many traders consider ඕසම් ඔසිලේටර් is a simplified version of MACD. එතකොට ඕසම් ඔසිලේටර් එක මෙන්න මේ වගේ බාස් වලින් තමයි පෙන්වන්නේ. ඊළඟට මේ කොළපාට බාස් සහ රතුපාට බාස් තියෙනවා. එතකොට මේ ලයින් එකට ඉහළින් හැදෙනවා කියලා කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකක ඉන්නේ. ලයින් එක පහළින් හැදෙනවා කියන්නේ මේක ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඉන්නේ. බලන්න මෙන්න මෙතන මේක මාරු වෙනවා. මාරු වෙද්දී මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා කියන එක තමයි මෙතනදී පෙන්වන්නේ. එතකොට මෙතනදී අප් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා ඊට පස්සේ මෙතන ආය එහිමිට ඒ ට්‍රෙන්ඩ් එක අඩු වෙලා මෙතනින් ඒක ට්‍රෙන්ඩ් එක ආය අඩු වෙන පැත්තට යනවා. අන්න ඒක තමයි එතනදී පෙන්වන්නේ. ඊළඟට ATR. ATR කියන එක නම් අපි ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. Unlike most indicators,
average true range ATR cannot predict the movement direction. It displays exclusively the current volatility of the trading asset within the selected period. ඒ කියන්නේ ATR වල පෙන්වන්නේ volatility එක. ඒ කියන්නේ මාකට් එකේ තියෙන කැන්ඩල් එක උස කියලා හිතන්නකෝ. එතකොට අපි බලමු. එතකොට volatility එක වැඩි නම් මෙයා අපිට ඒක ස්පෙસિෆයි කරලා පෙන්වනවා. දැන් හිතන්න මෙන්න මෙතන ලොකු කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. ඊළඟට මෙතන ඒ කියන්නේ මේකේ volatility එක වැඩි වෙනවා නම් මෙයා ඒක තමයි මේ chart එකෙන් පෙන්වන්නේ. ඊළඟට ADX average directional movement index average directional movement index ADX is always ahead of the curve and the shows the strength of the trend upward or downward trend or weakening prior to the start of the price movement ADX indicator can also be used to identify potential changes of market volatility ඒ වගේම තමයි ADX එකෙන් අපිට මේ මාකට් එකේ volatility change වෙන හැටි ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ADX එක මතක තියාගන්න මේක පොඩි දෙයක්. ඕගොල්ලෝ හිතන්නකෝ මේ කහ පාට line එක තමයි ඔයා. ඊළඟට රතු පාට line එක සහ කොළ පාට line එක කියලා කියන්නේ ඔයාගේ පෙම්වතිය දෙන්නේ. හිතන්නකෝ A පෙම්වතිය සහ B පෙම්වතිය. දැන් ඔයාට කොයි වෙලාවක හරි A පෙම්වතිය B පෙම්වතිය දෙන්නම එක යන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඔයා එකපාරකට යන්නේ එක පෙම්වතියක් එක්ක. එක පෙම්වතියක් ඔයාව ඉහළට ගෙනියනවා. අනිත් පෙම්වතිය ඔයාව පල්ලෙහාට ගෙනියනවා. කොහොම වුණත් ඔයාට යන්න පුළුවන් එක්කෙනෙක් එක්ක විතරයි. එතකොට හිතන්න ඔයා යන්නේ කොළපාට පෙම්වතිය එක්ක කියලා නැත්නම් එක පෙම්වතිය එක්ක කියලා. එහෙනම් ඔයා මේක ඔයා මාකට් එක ඒ කොළපාට එක්කෙනා පෙන්වන පැත්තට. ඒ කියලා කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. ඊළඟට ඔයා කොළපාට එක්කෙනාගෙන් ඈත් වෙනවා කියලා කියන්නේ ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් ඩවුන් වෙනවා කියන එක. ඒ වගේම තමයි රතු පාට එක්කෙනා ඔයාට ලඟ වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එනවා. පැහැදිලිද? එතකොට අනික තමයි මේ දෙතුන් දෙනාම ඔක්කොම පැටලිලා තියෙන තැන්වල ඔයා ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. මොකද ඒක නිකන් මාකට් එක රේන්ජින් මාකට් එකක් වගේ වෙන නිසා මොකද ඔයාට එකපාර යන්න පුළුවන් එක්කෙනා එක්ක. ඒ කියන්නේ ඔයා මාකට් එක දකින්නවා නම් මෙන්න මෙහෙම ඔයා කහපාට ඊළඟට ඔයත් එක්ක කොළපාට එක්කෙනා ගැට ගහලා ඉන්නවා නම් මාකට් එක ඉහළට යනවා. රතුපාට එක්කෙනා ගැට ගහලා ඉන්නවා නම් මාකට් එක පහළට එනවා. නිකන් ඔය වගේ අදහසක් තියාගන්න. ඒ වගේම තමයි ෆ්‍රැක්ටල්. අපි ෆ්‍රැක්ටල් කියන එක නම් බහුලව පාවිච්චි කරනවා. ෆ්‍රැක්ටල් is a series of at least 5 Japanese candlestick bars. The central candlestick is always higher or lower than the surrounding ones. The main purpose of fractal is to display local minimum and maximum of the price curves and indicates market reversal points. ඒ වගේම තමයි මේ ෆ්‍රැක්ටල් වලින් කියන්නේ මාකට් එකේ ඉහළම තැන් පහළම තැන් ඒ අවස්ථාවේදී අපිට පෙන්වන එක. එතකොට මෙතන ඉහළම තැන මෙතන පහළම තැන මෙතන ඉහළ තැන මෙතන පහළ තැන ඒ වගේ ඒගොල්ලෝ මේ ඊතල වලින් තමයි මාකට් එකේ ඉහළම සහ පහළම සීමාවල් ඒ වෙලාවේදී පෙන්වන්නේ. ඒ කියන්නේ දල වශයෙන් කැන්ඩල්ස් පහක් විතර වගේ අරගෙන තමයි අපි පෙන්වන පීරියඩ් එක දැම්මම. ඉතින් මේ ඉහළම පහළම සීමාව පෙන්වන එක අපිට ට්‍රෙන්ඩ් ලයින් ඇඳ ගන්න පහසු වෙනවා. ඒ වගේම තමයි මාකට් රිවර්සල් පොයින්ට් එකක් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම ඇවිල්ලා එක පාට ඉහළින් කොළ පාට එකක් මතුවෙනවා කියලා කියන්නේ අපි දන්නවා මාකට් එක පල්ලෙහාට එනවා කියලා. ඒගොල්ලෝ මෙහෙම ඇවිල්ලා එක තැනකින් රතු පාට එකක් මෙහෙම ඊතලය පල්ලෙහාට මතුවෙනවා කියන්නේ මාකට් එක ඉහළට යනවා කියන එක. ඊළඟ අන්තිම එක තමයි CCI commodity channel index. This indicator belongs to the class of oscillators that measure the speed of the price movement. CCI is designed for determining the upcoming market reversal. CCI can be used to assess the strength of the current trend or to detect extrema, minimum and maximum extrema කියන්නේ කෙලවර වලනේ කොන වලනේ, ඒ කියන්නේ ඉහළම හෝ පහළම. In general, CCI is very similar to ADX and can also use as a tool to determine the market trend as a CCI
change rate depends on the strength of the current market trend. Ekena CCA ekak pawichchi karanna puluwan apita ADX ekak wageema ekena market ekak trend ekak wenas wenna hari thamai ya apita kiyala denne. Dan udaharanayak widena me balanna. Metanadi metanath tiyenawa me values දෙකක් ඒකත් අපි හිතමුකෝ overbought oversold area වගේ කියලා. එතකොට මේ values මෙන්න මේ area එක පැන්නට පස්සේ එයා බලනවා නැවත market එක correct කරගන්න. ඒ වගේම තමයි මේ market එකේ තියෙන මේ volatility changes මෙයා පෙන්නනවා. ඒ වගේ තමයි market එක ගමන් කරපු විදිය. දැන් ඔයා හිතන්න මේ market එක යන විදිය ඔයා මෙන්න මෙහෙම ඉරකින් ඔහොම ඔහොම ඇඳ කියලා. ඔන්නෝම ඉරකින් ඔන්නෝම අඳිනවා. බලන්න යන්නේ අඳින ඉර තමයි මෙතන රිප්‍රසන්ට් වෙන්නේ මේ මාකට් එකේ වෙනස් වීම ඊළඟට මාකට් එකේ ඉහළට අප් ට්‍රෙන්ඩ් එක කර්ව් වෙන හැටි ඊළඟට මෙතන බලන්න ට්‍රෙන්ඩ් එක වෙනස් වෙද්දි මෙයා කර්ව් එක වෙනස් වෙන හැටි ඒ කියන්නේ මාකට් එකේ වෙනස් වීම ගැන අදහසක් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉන්ඩිකේටර්ස් ගැන තියෙන පාඩම අද ඉවර වෙන්නේ මේක ඉතාම සරල පැහැදිලි කිරීමක් විතරයි මේක බලපතල විදිහට ගන්න එපා මේකේ මහා ගැඹුරු සිද්ධාන්තය කරන කිසි දෙයක් කියුවේ නැහැ අපි මේ තියෙන දේවල් ගැනම විතරයි කතා කළේ ඉතින් ඕගොල්ලෝ අපව ලයික් කරන්න Facebook එකේ අපේ group එකක් තියෙනවා page එකක් තියෙනවා ඊළඟට අපේ YouTube channel එක subscribe කරන්න share කරන්න comment කරන්න ඕගොල්ලන්ට අවශ්‍ය මොන හරි කරුණු දැනගන්න තියෙනවා නම් පහල ඕගොල්ලන්ගේ comment section එකේ ඔගොල්ලන්ට comment කරන්න පුළුවන් ඒ වගේම තමයි පළවෙනි video description එකේ තියෙනවා ඕගොල්ලෝ මීට කලින් හදලා නැත්තම් IQ option account එකක් ඒක link එක තියෙනවා ඒ වගේම තමයි ඔයගොල්ලන්ට අපේ binary option sri lanka 24/7 website එකට ගිහිල්ලා ඉවරලා කරුණු ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ඉතින් අපිත් එක රැඳී ඉන්න සහ අපේ ඉදිරි වීඩියෝ බලන්න ඔයගොල්ලන්ගේ අධ්‍යාපනික දැනුම binary option පිළිබඳ දැනුම IQ option පිළිබඳ දැනුම වැඩි කර ගන්න එහෙනම් ජය වේවා